ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් අපි දැක්කා මේ යුත් කියන මේ අල්කන්නේදී බඩිනුවකව කරන්න පාසිලා. නෑ එහෙ ඒක වැරදි විදිහට වටහ ගන්න එපා. යල්කන්නේදී බඩේරුක වගා කරන්න එපා කියලා නෙමෙයි කිව්වේ. අතරමැදි වගාවක් තිබුණොත් ඒ වගාවට සම්පූර්ණම මේ දලමුවාගේ ආකර්ෂණය වැඩි වෙනවා. ඒතන රෝගයේ බෝවීමේ හැකියාව වැඩි වෙන නිසා තමයි කිව්වේ. අපි වගාවක් කරනකොට ඒ ප්‍රදේශයක් ආශ්‍රිතව එක යායකට වගා කිරීම, කන්නෙට වගා කිරීම කටයුත්ත කරන්නයි වැඩසටහන සකස් කරලා තියෙන්නේ. වන්දි මුදල් ගෙවන්න අපි තීන්දු කරලා තියෙනවා. ඒ වගේම දැන් ඒ පූර්ණ හානිය ඇති වෙච්ච තැන්වල ඒ රාජ්‍ය නිලධාරීන්ගේ විස්තර වාර්තා ලැබුව වහාම අපි වන්දි ගෙවීමට අවශ්‍ය කටයුතු කරා. මුදල කොපමණද කියලා? මුදල දැනට අපි රුපියල් 40,000ක් තමයි නිර්දේශ කරලා තියෙන්නේ. අනිකුත් ස්වභාවික විපත්වලදී භෝග වර්ග 7කට කෘෂි රක්ෂණ මණ්ඩලයට ලබා දීලා තියෙනවා වන්දි මුදල් ලබා දෙන්න. ඒ අනුව තමයි කටයුතු කරන්න සූදානම් වෙලා තියෙන්නේ බඩේරුවට. වන්දි මුදල මිලියන 250 නෙමෙයි ඊට වඩා දෙන්න වුණත් ඔබතුමන් ලෑස්තිද? ඒක ගැටලුවක් නෑ. දැනට අපිට මිලියන 250ක් වෙන් කරලා තියෙනවා. අපි මදි වුණොත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අධිකරු ජනාධිපතිතුමාත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාත් සූදානම් වෙලා ඉන්නවා.